10 fun and interesting facts about practically everything. Fact number 1. පෝෂදායී බබල් ගම් එකක් ගැන චාලි ඇන් ද චොක්ලට් ෆැක්ටරි ෆිල්ම් එකේ පෙන්නවා කියලා ෆිල්ම් එක බලපු අයට නම් මතක ඇති. ඒත් අපිට තාමත් කඩවලින් ආහාර පෝෂක කොටස් සහිත බබල් ගම් නම් මිලට ගැනීමේ හැකියාවක් නැහැ. ඒත් එහෙම බබල් ගම් එකක් එකවරක් මැක්ඩොනල්ඩ් සමාගම නිර්මාණය කරලා තියෙනවා. මේ බබල් ගම් එක නිර්මාණය කරලා තියෙන්නේ බ්‍රොක්කොලි කියන සලාද කොළ වර්ගයෙන්. ඒත් මේ බබල් ගම් එක සාර්ථක වෙලා නම් නැහැ. මේ බබල් ගම් එක නිර්මාණය කරන අදහස දීලා තියෙන්නේ මැක්ඩොනල්ඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන වෙන් ඩෝන් තොම්සන් විසින්. අද කාලේ ළමයින්ගේ පෝෂණය ගැන එයාලගේ දෙමව්පියෝ නොහිතන නිසා තමයි එකට විසඳුමක් විදිහට තොම්සන් මේ අදහස ක්‍රියාත්මක කරලා තිබුණේ. ෆැක්ට් නම්බර් 2. දිගම ඉංග්‍රීසි වචනය මොකක් වෙන්න පුළුවන්ද? ඒකට අකුරු කීයක් තියෙනවා කියලාද හිතන්නේ? දිගම ඉංග්‍රීසි වචනයට අකුරු 189,819ක් තියෙනවා. ටයිටන් කියන අන්වර්ත නාමයෙන් හඳුන්වන මේ වචනය කියන්න පැය 3.5ක් ගත වෙනවා. ඔයාට මේ වචනය කියවන්න ආස නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ වචනේ ලින්ක් එක අපි දාන්නම්. ෆැක්ට් නම්බර් 3. අමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්තවල සිත් ඇද ගන්නාසුළු කතන්දර තියෙනවා. අමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ නිල පානය මත්පැන්වීම විශේෂ කරුණක්. ගිනිකඳු ආශ්‍රයෙන් මැණික් හොයන්න පුළුවන් එකම ප්‍රාන්තය තමයි අමරිකාවේ ආකන්සාස් ප්‍රාන්තය. ඒ වගේම මේ ප්‍රාන්තයට එන සංචාරකීන්ට මැණික් හොයාගන්න පුළුවන් වුණොත් කිසිම බාධාවක් නැතුව ඒ අයට ඒව ළඟ තියාගන්න පුළුවන්. ඇමරිකාවේ හැම ප්‍රාන්තයකම ඉංග්‍රීසි හෝඩියේ නොපෙන්වන අකුරක් නැහැ. ඔයා දන්නවනේ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50ක් තියෙනවා කියලා. මේ හැම ප්‍රාන්තයකම ඉංග්‍රීසි හොඩියේ ඔක්කොම අකුරු නිරූපණය වෙන ප්‍රාන්ත තියෙනවා. උදාහරණයක් විදිහට වැඩි භාවිතයක් නැති ඉසෙඩ් අකුරෙන් පවා ඇරිසෝනා කියලා ප්‍රාන්තයක් තියෙනවා. එක්ස් අකුරෙන් එක්සස් නිව් මෙක්සිකෝ, ටෙක්සාස් වගේ ප්‍රාන්ත තියෙනවා. ෆැක්ට් නම්බර් 4. හරකා සහ බයිසන් කවයාගේ දෙමුහුන් සත්වයා හඳුන්වන්නේ බෆලෝ කියලා. ෆැක්ට් නම්බර් 5. එකම වචනයකට සමාන පද උපරිම 10ක් තියෙන්න පුළුවන්. ඒත් ස්කොට්ලන්තේ හිම කියන වචනය සඳහා සමාන වචන 421ක් තියෙනවා. ස්නීසල්, ෆීෆල්, ෆ්ලින්ක්‍රින්කින් වගේ වචන 421ක්ම හිම කියන වචනයට සමාන පද විදිහට භාවිත කරනවා. ෆැක්ට් නම්බර් 6. Samsung සමාගමේ ස්මාර්ට්ෆෝන් වල ක්වොලිටි එක පරීක්ෂා කරන්න අමුතු සිස්ටම් එකක් පාවිච්චි කරනවා. ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ තමන්ගේ ෆෝන් එක කලිසමේ පිටිපස්සේ සාක්කුවේ දාගෙන යන්න, විශේෂයෙන්ම පිරිමි පාර්ශවය. එහෙම ෆෝන් එක පිටිපස්සේ කලිසම් සාක්කුවේ දාගෙන ගිහින් කොහෙදි හරි ඉඳගත්තොත් ෆෝන් එකට ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා Samsung සමාගම කලිසමේ පිටිපස්සට සමාන රොබෝ යන්ත්‍රයක් මගින් මේ විදිහට ෆෝන් වලට ඩැමේජ් වෙන විදිහ ගැන පරීක්ෂණ කරනවා. ෆැක්ට් නම්බර් 7. ගිනි නිවන බටයක් ජලයෙන් තෙත් කිරීමට තෙත්කාරක ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මේකට හේතුව තමයි මේ රසායනික ද්‍රව්‍ය වලින් ජලයේ මතුපිට ආතතිය අඩු කරලා ගින්නක් ඉක්මනට නිවීමේ හැකියාව ලබා දීම. ජලය තෙත් කරන්න තෙත්කාරක පාවිච්චි කරනවා කියලා කිව්වම ටිකක් අමුතුයි නේද? ෆැක්ට් නම්බර් 8. ඔරිජිනල් ඔරේන්ජ් වල පාට තැඹිලි කියලා ඔයා කියයි. ඒත් එක වැරදි. ඔරිජිනල් තොඩම් වල පාට කොළ පාටයි. දොඩම් පිළිබඳ මුලින්ම වාර්තා වෙන ගිනිකොන දිග ආසියාවෙන් හම්බුණු දොඩම් වල සැබෑ පැහැය කොළපාටයි. ෆැක්ට් නම්බර් 9. මුවල්ලෙක් වරකට බිත්තර 56,000ක් විතර දමනවා. සාල් ඇටයක ප්‍රමාණයේ බිත්තරයකින් මුවල්ලෙක් මාස 6කට පස්සේ තමයි උපත ලබන්නේ. සාල් ඇටයක සයිස් එකේ බිත්තරයකින් එන මුවල්ලෙක් අති විශාල ප්‍රමාණයෙන් ලොකු සත්වීන් බවට පත් වෙනවා. කොරියාව, ජපානය, චීනය වගේ රටවල බූවල්ලන් කියන්නේ ආහාරයට ගන්න ජනප්‍රිය මුහුදු ආහාරයක්. මේ බූවල්ලන්ව මිනිස්සු ආහාරයට ගන්න ගොඩක් වෙලාවට පණ පිටින්. එහෙම කනකොට බූවල්ලන් එයාගේ අඬුවලින් තමන්ව කන්න හදන අයට ප්‍රහාර එල්ල කරනවා. බූවල්ලන්ගේ අඬු උගුර හිරවෙලා මරණ පවා විශාල වශයෙන් මේ රටවල සිද්ධ වෙනවා කියලත් ආරංචි වෙනවා. ෆැක්ට් නම්බර් 10. බලලුන්ගේ පිටිපස්ස පාදවල ඇඟිලි අඩුයි කියලා කවදා හරි නිරීක්ෂණය කළාද? මේ අයගේ ඉස්සරහා පාදවල ඇඟිලි 5ක් තිබුණට පිටිපස්සේ පාදවල තියෙන්නේ ඇඟිලි 4යි. විද්‍යාඥයින් සඳහන් කරන්නේ මේ විදිහට ඇඟිලි අඩු වෙන්න හේතුව බලලන්ගේ වේගවත් ධාවනයට උපකාරයක් විදිහට කියලායි.